ද දහ නම ප්‍රේල් මස විශය එක් වනදින සිදුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගරු සිරිල් ගාමිණි පියතුමා විසිං දන්නා තොරතුරු ලබදීම සඳහා පියතුමා අවසා දෙක දීමට පෙර පරාධ ප්‍රක්ෂණ දෙ පාර්තිිමේන්තුවට කැඳුනු ලබවා අ දැසනත් නොමයි තිහට ගරු පියතුමාට පැමිල් ලෙසට දැනුන්දී තිබෙනවා. මෙම දැනුදීම සම්බන්ධව වීධ පාර්ශවයන් විධ අදහස් ඉදිරිපත් කිරීමම් දකි නැට තිබෙනවා. අපම මේසේ පියතුමාක් හැඳවනු ලැබවේ ඔක්තෝබර් මස විසුතුන්ගන දින දෙෙස්විදෙස් ජනතාව අමතමින් ගරුපියතුමා විසින් මෙම පාස්කු ප්‍රහාාරයේ සැලසුම් සහ පාස්කු ප්‍රහාාරය සම්බන්ධව විධ තොරතුරු වැදගතු තොරතුරු පැබල තොතුරු පියතු මාසතුව තිබ බවට අනවරණ ීමක් සිදු කරතිබුණ. ප ද ක්ෂ ක් එම පැමිල්ලටන්ුව නති කාණ ාවක්ෂ්ට කිරීම සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමටයි පතුමාට අප්‍රාධ පර්ශෂ පාත්ේතුට . නමුත් මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ අතකතනයන් කරමින් පොලිසි විසින් අපරාධ ප්‍රක්ශෂණ දෙපාත්මේන්තු විසින් ගරපියතුමාව අත්තඩංගුවට ගැනීමට කටයුතු කරනාවට. එවගේම විධ හිරිහරයන් කරන බවට වැදි අර්ථකතනයන් ලබාදීමට උත්සාහ කරතිබුණා. නමුත් අපරාධ ප්‍රර්ශ්ණ දෙපාතිමේන්තුවයෙත් පොලිසිේත් මූලික අදහස වනේ ගරු පියසුමා සතුවතිබෙන මෙම ප්‍රබල සහ වැදගත් සාක්ෂි ලබාගෙන පාස්කු ප්‍රහාරයේ විින්දිතයන්ට යුක්තිය පස්්නලීම සඳහා අවශ්‍ය කටියයුත් සිදු කිරීමයි එවගේම මේ වන විට අධිකරනවල නඩු පවරා අධිකරනවල අධිකරණයට කරුණු වාර්තාකොට කටයුතු කරමින් පවතින එවගේ නේතිපත්තුමා උපදෙස් ලබාදමින් විමචන සිදුවරන ලබන මෙම පාස්කු විමාශනයට අදාලව පියතුමා සතු ප්‍රබල සාක්ෂි තොරතුරු ලබා ගැනීම සඳහායි. එවගේම නොෑම්බර් දාහත්්‍ය නිදින නැමතවරක් ර පියතුමාට ප්‍රකාශක් ලබාදීමට පැමිණ ලෙස දැනුන්ද තිබුණ නමුත් පතු විය ඉදින පැමිණීමට නොහැකි බව දැනන්ද හෙට දිනේ න විසිදක දිනේදී පැමිණ බවට ැනුන්ද තිබුණ ැරු පියතුමාම පැමිණ පියතුමා සහතු සියල්ලුම තොරතුරු. ඒගේ එම ප්‍රබල සාක්ෂි මෙම පාස්කු ප්‍රහාරී විින්දිතයන් යුක්තිය පසදලීමේ කාර්ය කඩනම් කිරීමටත් ඒ වගේම විමාචනයට ශයිවීම සඳහත් අවශ්‍ය ලෙස ය නොවලා හා අපවෙත ලබා දින වැඇතික කියකාරණෙ.